බුදු බණ පදයත් සවන වැකේ දෙකට කඳුලෝය මට විතරක් නෙවෙයි කියලා මම හිතන වීඩියෝ එක දකින්න ඔබලට ඇස්වලට කඳුලෝව කියලා මම හිතනවා. ගෙදර ආදරේට ඇති කරන සුරතල් බල්ලගේ කකුල කපපු තිරිසන් බැල්ලිගේ වීඩියෝ එක තමයි ඔබලා ඒ දැක්කේ. මේ ගෑණි මොන රටක වුණත් මොන ආගමක් ඇදහුවත් ඒ රාමෝ තුල දෙවියන් කියන චරිතය අනිවාර්යෙන් ඉන්නවනේ. දෙවියන් වහන්සේ මේ ගෑණි කරපු මේ සක්කිලි වැඩේ පිළිගනීද? අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවා. නීතියෙන් දඬුවම් ලැබින් නැතත් සබහාජාමතුලින් අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවා. කුංචි පිනකට මනුස්ස ලෝකේ ඉපදිච්ච අපි මේ වගේ සක්කිලි දේවල් කරලා මේ වගේ පව් පුරවගෙන තව තවත් නිරේණ වේද බං ඉපදෙන්නේ? මේ මනුස්ස ජීවිතේ අපි ලබාගෙන මචං අපි කරන්න ඕනේ සංසාරේ කෙටි කරගන්න එක නෙමෙයිද? මචං උතුම්ම පුද්ගලයා, බුද්ධි වර්ධනයක් තියෙන පුද්ගලයා තමයි මිනිස්සයා කියලා කියන්නේ බං. තිරිසන් සතෙක්ට වඩා බුද්ධියක් මිනිස්සයාට තියෙනවා. මේ මචං මේ බල්ලගේ මනුස්සකම තියෙනවා අර ගෑණිට වැඩිය. ඒ ගෑණි මචං මේ බල්ලගේ කකුල මෙතනින්ම වෙන් කරලා දානකොට ඒ බල්ලා ඒ ගෑණිට නැට්ට ගන්නවා. බලපන් කොච්චර ස්වාමි ගරුත්වයක් මේ බල්ලගේ තියනවද කියලා. ලංකාවෙත් මේ වගේ තිරිසන් 70 ඉන්නවනේ. බල්ලොන්ට උණු වතුර ගහනවා, පෙට්‍රල් ගහනවා, ගිනි තියනවා. ඒ වගේ 70 මේ ලංකාවෙත් ඉන්නවා. හැබැයි මේ වගේ දේවල් අපිට හැම වෙලේම අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝ එක හම්බෙන් ලැබිච්ච දෙයක්. ඒ නිසා තමයි මම මේක දැම්මේ උඹලට දකින්න. මොකද මේ වගේ සක්ලි යමන 70 මේ ලෝකේ ඉන්නවා කියලා උඹලට පෙන්වන්න. මේ ලංකාව තුල බුදුදහම කියන උත්තරීතර සම්පත තියෙනවා. මේ බුදුදහම තියෙන පවතින මේ පුංචි රට තුලින් මේ වගේ සක්කිලි මන්දබුද්ධිකෝ පිරිසක් බිහි නොවේවා කියලා මලාපොරොත්තුෙන් තමා මම වීඩියෝ එක සමාජ මාධ්‍ය ගත කරන්නේ. මේ වීඩියෝ එක සමහරට ඔබලා කලින් දැකලත් ඇති. මේ වීඩියෝ එක දකිනකොට මචං මාරම දුකක් ඇති වෙනවා බං. මේ සතා ගැන මොකද? මේ සතාගේ කකුල මත අත කපනවා, මෙතනින් මත කපලා වෙන් කරලා දානවා බං. මේ ගලනවා. ඒත් ඒ සතා පාඩු ඉන්න ගම් වලින් ඇදලා අරගෙන කකුල කපලා කකුලට පයින් ගහලා විසික් කරලා දානවා බං. සතෙක් කියලා කියන්නේ මචං බල්ලෙක් කියලා කියන්නේ මිනිස්සේ තරම් බුද්ධි වර්ධනයක් නැති අහිංසක සතෙක් බං. අපේ ලංකාවේ බුදු ගුණ පමණක් සිතට නැගේවා. අවසන් වරට ටයිල් එක දිගේ අර බල්ලව ඇදගෙන ඇවිල්ලා අර කොටේ උඩින් කකුල දිගලා අර පීය උස්සලා ගහනවා බං. අර කකුල දෙංගලා යන්න එකපාරින්ම මේ විදිනවා. මේ ගෑණිට මේ බල්ලා ගැන කිසිම හැඟීමක් නැද්ද? මම මේ ගෙදර ඇති කරපු බල්ලාගේ කකුල කපන්න කියලා හිතුන්නේ නැද්ද? මේ වීඩියෝ කරපු කොණ්ඩ පණ නැති සක්කිලියට තේරුන්නේ නැද්ද? මම මේක නතර කරන්න ඕනේ, වීඩියෝ කරන එක නෙමෙයි මෙතන මම කරන්න ඕනේ, මේක නතර කරන්න ඕනේ කියලා මම මේ වීඩියෝ එක සමාජ මාධ්‍යයට දැම්මේ. මේ වගේ සක්කිලි පිරිසක් මේ සමාජයෙන් බිහි නොවේවා කියන පරමාර්ථය ඇත්තුව තමයි මචං බුදුදහම තුල අපේ ධර්මය තුල උගන්වන කරන දෙයි විපාකය. මේ ගෑණි ඉගෙන ගන්න ආගම තුල, මේ ගෑණි පිළිහිටන ආගම තුල නැත්තම නැතුව ඇති අනිවාර්යයෙන්. ඒ කියන්නේ මචං මේ කරන දේවල් වලට ඵල විපාකේ නැත්තම් ඒ ආගම තුල බොරුවක් මචං. ඒ ආගම කියලා කියන්නේ බොරු දෙයක් පත් වෙන සක්කිලි බැල්ලියක් මේ ආගමේ ඉන්නේ මචං. විකාරයට ගහලා අවාරණ හැදිච්ච පිරිසම් බැල්ලියක් නෙමෙයිද මේ දේ කරලා තියෙන්නේ? පාට්ටම වේදනයි බං. ඒ හින්දා තමයි මම මේ තරම් මේක මෙහෙම කතා කරන්නේ. මම මේ වීඩියෝ එක දාන්න මගේ YouTube channel එකේ මට මචං උඹලා දැක ගන්න ඕනේ මේ වීඩියෝ එක මේ සක්කිලි ගෑණි ගැන. මේ අකල්පිකල් මන්දබුද්ධිකයෝ මේ ලංකාවෙන් බිහි නොවේවා කියන බලාපොරොත්තුවෙන් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අනිවාර්යෙන්ම මචං උඹලගේ අදහස කමෙන්ට් එකක් දාපන්. ඒ වගේම තමයි මචං කැමති නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන සමාජ අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් කතා කරන එක තමයි මගේ YouTube channel එකේ මම කරන්නේ.